ආර්ථිකයක් ගෙන යන්නේ අපි කොහොමද ඉදන්දා වැඩක් කරගන්නේ දැන් කඩින් කෑම එකක් ගන්න නැහැ කෑම නැහැ හේතුව ගෑස් නැහැ ඊළඟට කෑම තියෙද්දී අසීමාන්තික විදිහට ගණන් කිලෝ කියා 250 300ක් වෙන දවල් කෑම එකක් රයිට් වඩා වැඩි දැන් එහෙම දිනෙන් දින දින අද තියෙන ගාන නෙමෙයි හෙට අද පාරේ මේ යන වාහන තව සති දෙකක් තුනක් යනකොට මා මග නතර වෙනවා මේ වෙනකොටත් මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නේ තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා මේ රටේ පොලිම ඉඳලා තමයි දැන් ගහගන්න හදන්නේ මාත් ඉතින් මම දන්න පැය ගණක් ඉන්න පොලිමේ ආසෝසයට ඔක්කොම වැඩි වෙලා කරලා තියෙන්නේ ඔක්කොම පෙට්‍රල් මිල ඔක්කොම වැඩි වෙලා කන්න බොන්නත් නැති වෙයි තත්ත්වයක් උදා වෙයි ඕම තමයි ඕම යන් මොනා කරන්නේද හැමදේම විඳ දරාගෙන ඉඳමු ඊසල් ගන්න තියෙනවනේ තියෙන ප්‍රශ්නේ වේරවනේ අපිට මේ බස් තියෙනවා බස් දුවා ගන්න විදියකුත් නැහැ කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ රෑ 11:00 මහපාරේ හැමදාම හරි ෂෝක් මේ ආණ්ඩුව මේ කරගෙන යන විදිය නම් අතුරු බල මොකක්ද දෙන දෙයට කණ්ඩත් නැති වෙයි මොකද මේ ප්‍රවාහන ක්ෂේත්‍රය ආඩ බිමට ඉතින් කොහොමද අපි දේවල් කරන්නේ දීපු ඇන්ඩ් ෆින්සිත් දෙනවා දැන් ගෑස් පෝලිම් පිටි පෝලිම් හැම පෝලිම්ම ඉඳලා හොඳයි වෙන දෙයක් නැහැ ඉතින් මේ පෝලිමේ තමයි ඉන්නේ අපි ඉතින් දැන් උදේ 6 ඉඳන් පෝලිමේ ඉන්නවා තාම ඉන්නවා ඉතින් දැන් එපා වෙලා තියෙන්නේ කණ්ඩත් නැහැ මොකුත් නැහැ වාහනත් පාරේ මගේ කැඩිලා ඔක්කොම වෙලා දැන් සල්ලි වැඩිව හරි ගණන් වැඩිව හරි තෙල් දෙන්නේ දැන් ඉතින් අපිට සදාසොත්ති වෙලා තමයි තියෙන්නේ මොනවා කරන්නද ඉතින් කරන්න දෙයක් නැහැ වෙච්ච දේට ඉතින් මොනවා කරන්නද කර දෙපෙ දෙ කරගත්ත දෙයට ඉතින් අපි මේ බලන්න ඉන්නවා ඉතින් වෙන්නේ මොනවද කියලා ඉතිහාසයේ කිසිම දවසක වෙලා නැහැ මේ තෙල් මිල රුපියල් 50කින් 75කින් වැඩි වෙලා නැහැ රුපියලකින් දෙකකින් පහකින් කමන්නේ මේ මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් රටක මේ තීරණ ගන්න පාලනය කරන්න මේ පාලන කරන පිරිසකට බාර දීලා තියෙනෝනේ ඉතින් මේ මිනිස්සු හරියට තීරණයක් ගන්න ඕනේ කියන්නේ මොකද මේව එකපාඩ වෙන දේවල් නෙවෙයිනේ කාලාන රූපේ වෙන දේවල් වලට මිනිස්සු තීරණ ගන්න ඕනේ ඉතින් මේ නැති එකනේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ කවුරුවත් මේකට උත්තරයක් දෙන්නේ නැහැ ඇත්තටම මේක දරා ගන්න අමාරුයි මිනිස්සු ඊට 4යි වැදුනේ රුපියල් 1000 ගාන වෙනදට ඉතින් රුපියල් 1000 ගාන කුණා කියලාකින් ඇහැකින් මෙහෙම වැඩි වෙලා නැහැ මේක මේ කරන්නේ මුංගි වුණාට මුංගි මේ බඩ විතරක ගන්න සල්ලිම කරන්නේ මිනිස්සුන්ව කනවා කියන්නේ කාටද බීරියලින් බීනියා ගන්න උන් දත පකටවත් ගණන් ගන්නවද නැහැ අඩු ගානේ උන් මිනිස්සු වෙන මේ වැඩ කරනවා නාගල උන්ගේ පාර්ලිමේන්තුව කෑමකවත් මේ කාලේ මේ නැවනවත්තන්න එපා එහෙමවත් කරන්නේ නැහැ අත පහකින්වත් අඩු කරන්නේ නැහැ නු උන් ඒ ක්‍රීතිතාවතාව වැඩි කර ගන්න මිට උන්ගේ වරපදා ටිකක් අඩු කරන්න බැ උන් මිනිස්සු වෙන වැඩ කරනවා වැඩ කරන්නේ එහෙම අඩු කරන්නේ නැහැ දවෝරින් දෙලෙන්නේ එන්න හැමදාම පොරිමේ මහනුව රකුණුව හැමදාම සෙට් එකට සෙට් එකක් ගානේ වාහන 300ක් විතර පොරිමේ දිගට තියෙනවා මට ළඟින් තියෙන එක ඉස්කෝල ළමයින්ට යන්න විදියක් නැහැ ඉස්කෝල ළමයි පවා බ්ලොක් කරනවා මේක රටේ වගකීම් යුතු ලෙටිය යුතු බස් දෙනාම මේකට වග කියන්න ඕන අපර සල්ලි දීලා බඩු ගන්න බඩු නැහැනේ කරන බලු වැඩ නතර කරන්න කියන්න ඕන එක්ක තෙල් දෙන්න කියන්න ඕන දැන් අදරය තෙල් වැඩි වෙනවා කියනවා ඇත්තද බොරුද දන්නේ නැහැ වුණත් දින තෙල් ටිකවත් දෙන්න කියන්න ඕන මිනිස්සු පොරිමේ දියන්නේ නැහැ උණ්ඩ කරන්න බැයි නම් දාලා යන්න කියන්න ඕන මේ මිනිස්සුන්ට මේ තරම් දුක් විඳින්න දෙන්නේ නැතුව. ඇයි මෙහෙම අපරාධ කරන්නේ? මැතිඅමතරුන්ට තෙල් තියෙනවා. ඔක්කොටම මෙතන එක හයිබ්‍රිඩ් වාහනයක් තියෙන බාන්. V8ක් තියෙන බාන්. ලොකු වාහන තියෙන බාන්. ඔක්කොම තියෙන ත්‍රිවිලුයි බසුයි වෑනු. ඇයි මෙහෙම අසාධාරණ වැඩ කරන්න කියලා කියන්නේ? ඊයේ උදේ ඉඳලා මේ වගේ පොලිමුන් හතර වෙනි. පෙට්‍රල් එන්න අපි ඕඩර් කරලා තියෙනවා. තාම ඉතින් ආවේ නැහැ පෙට්‍රල් එක. අපි ඉතින් ආව එළියෙනකම්ම ගහනවා ඉතින් අය. අපේ කර්මය තමයි මේ අපි ගෙවන්නේ. දැන් මේ පැයක් විතර පොලිමේ දැන් කිලෝමීටරයක් විතර තියෙනවා. තෙල් නැහැ. මොනවා කරන්නද මාත් ඇත්ත ගණන් වලත් අපි මෙච්චර දුක් විඳින නෑ වේලක් දෙකක් හරි කාලා හොඳට ජීවත් වුණා ළමයින්ට කන්න දෙන්නත් නෑ අපි ඡන්දෙ දෙල මෙහෙමද කරගන්නේ අපි ඡන්දයක් එනකන් ඉන්නේ ඊට පස්සේ කරන්න හොඳ වැඩක් මේක මිනිස්සුන් නොකර ප්‍රශ්න මේව හැමදාම ඈ සෙල්ලම නෙමෙයි අපි මේ ජීවිතත් එක්ක මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ ඉතින් මේකට මොකක් කර පීවරයක් ගන්න ඕනද විශේෂවාර හැමතුමා එම කොහොම මේක කවුද වක් කියන්නේ මේක දැන් අපිට සල්ලි දෙලා ලොකු මිලකට මේ පැට්‍රල් ගන්නත් අපිට දැන් මේ පැට්‍රල් නෑ වැඩක් නෑ කන්න මිනිස්සුන්ට නෑ රස්සාවට හරියන වැටුපක් නෑ කාලා දෙන්න මුන්ට ගෙදර යන්න කියන්නේ දවසේ